ගේ දවසකද විපක්ෂනායකතුමා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අත්විඳපු ප්‍රශ්නයක් ගැන මේ පාර්ලිමේන්තුවේ සභාවේ අවධානය යොමු කරලා තිබුණා. නමුත් මේකෙදි පැහැදිලි කිරීමක් කරන්න ඕනේ, ලංකාවේ කණ්ඩායමට පැය 7ක් ෆ්ලයිට් එකක් නැතුව අතරමං වුණා කියන කතාව තමයි වැඩියෙන්ම මුතුමා දිගහැර දැක්වේ. හැබැයි මේ වෙලාවේදී ලංකාවේ කණ්ඩායම පමණක් නෙමෙයි, ලංකාවේ කණ්ඩායමත් අයර්ලන්ත කණ්ඩායමත් දකුණු අප්‍රිකා කණ්ඩායමත් ඒ කණ්ඩායම් තුනම ෆ්ලයිට් එකක තාක්ෂණික දෝෂයක් නිසා පැය 7ක් ෆ්ලොරිඩා එයාපෝර්ට් එකේ අතරමං වීමක් සිදු වුණා. ඒ වගේම තමයි ක්‍රිකට් ආයතන පිළිබඳව මේ සම්බන්ධයෙන් අපි විමසීමක් කළා දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ICC මේ සම්බන්ධයෙන් පැමිණිල්ලකුත් දැන් තවත් ඉදිරිපත් කරලා තියෙනවා. ඒකට හේතුව එක එක රටවල් වලට එක එක විදිහට තමයි සලකලා තියෙන්නේ. දැන් ගත්තොත් බංගලාදේශේ තමයි වැඩියෙන්ම සංචාරය කරන්නේ කිලෝමීටර් ගාන බබු. දෙක ලංකාව. ඒ වගේ එක එක කණ්ඩායම් වලට කොහොමද මේක තියෙන්නේ කියලා. හැබැයි ඇත්තම ඇමරිකන් ක්‍රිකට් ආයතනයත් ICC තහනම් වෙලා ඉන්නේ මේ මොහොතේ. ඒ නිසා අර්බුද රාශියක් ඇතුලේ තමයි මේ ක්‍රිකට් තරගාවලිය ICC විසින් ඇමරිකාවේ පවත්වන්නේ. ඒ නිසා මම හිතනවා ඒ ගැටලු එක එක කණ්ඩායම් වලට පොදු වෙන්නේ. මම හිතනවා අර සාමාන්‍යයෙන් අර අතිශයින් ප්‍රථම වතාවට වගේ ප්‍රශ්න අහද්දී මිටලා පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. මොකද මම හිතනවා හරියට කරුණ නොදැනගෙන හැම දෙයකටම කතා කිරීමේදී නිකන් පහත් දාන්නට අවස්ථාවක් නැහැ. බෑ අපි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ක්‍රීඩා අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ DG විසින් ලිපියක් ඉදිරිපත් කළා තියෙනවා අහලා කරුණු. මොකද අපි සති දෙකකට තුනකට ඉස්සෙල්ලා අපිම කිව්වා ක්‍රිකට් ආයතනෙන් කෙනෙක් වැරලා මේ කණ්ඩායමේ තියෙන අඩුපාඩු නොවන විදිහට කටයුතු සලස්සන්න කියලා. ඒ සම්බන්ධයෙන් පුද්ගලෙක් පත් කළා තියෙනවා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනේ. එතුමා ඒ ගිහිල්ලත් තියෙනවා. නමුත් මේ ප්‍රශ්නේ වීම සම්බන්ධයෙන් අපි කරුණු විමසලා තියෙනවා මේ මොහොත වෙනකොට. ඒ සම්බන්ධයෙන් පියවර ගැනීමටත් කිසිවිටකත් පසුතැවිලි වෙන්නේ නැහැ. අපි අනිවාර්යයෙන් කටයුතු කරනවා කියන එකත් මතක කරන්නට ඕන. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.